අයිබෝවන් සමට කලින් සත්‍ය හරියටම කියන සියත ප්‍රධාන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගයේ નિયમિત දිනයන් වලදීම පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කරයි විභාගය සඳහා පෙනී සිටින සිසුන්ගේ සෞඛ්‍ය තොරතුරු ලබා ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඔන්ලයින් තොරතුරු පත්‍රිකාවක් රිජ්ජුවේ ආර්යා ළමාරෝහලේ ප්‍රතිකාර ලැබුමින් සිටි නව මාස බිලින්දෙකුට කොරෝනා වැළඳී ඇති බව තහවුරු වෙයි. එම රෝහලේම ප්‍රතිකාර ලැබුමින් සිටි මාස 5ක බිලින්දෙකුගේ පියාටත් වෛරසය ආසාදනය වෙයි. ගම්පහ මහරෝහලේ සුළු සේවකයෙකුට සහ කතරගම සංචාරයක නිරත වූ කොරෝනා වෛරසය සමාජගත වී ඇති බවට මෙතෙක් පැහැදිලි සාධකයක් හමු වී නැහැ. වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර කියයි. උද්ගලීන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සහ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සේවා කටයුතු ලබන සඳුදා සිට දින 5කට නතර කෙරේ. ලෝකයේ හමුවේ ඕනෑම මොහොතක ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටින බවට චීනයෙන් ශ්‍රී ලංකා රජයට පොරොන්දුවක්. ප්‍රථමයෙන් දේශීය පුවත්. මාස 9ක් වයසදී කුඩා දරුවෙකුට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. අදාළ කුඩා දරුවා කොළඹ රිජ්වේ ආර්ය ළමාරෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටි අවස්ථාවේදී වෛරස් ආසාදිතයෙකු ලෙස තහවුරු වී ඇත්තේ. මේ අතරින් රෝහලේම ප්‍රතිකාර ලැබමින් සිටි මාස 5ක් වයසදී කුඩා දරුවෙකුගේ පියාටද වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වූ බවයි රිජ්වේ ආර්ය ළමාරෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී විජේසූරිය මහතා ප්‍රකාශ කළේ. කොළඹ රිජ්වේ ආර්ය ළමාරෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටි මාස 9ක කුඩා දරුවෙකුට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. මෙලෙස COVID වෛරසය ආසාදනය වී ඇත්තේ මිනුවන්කොඩ පදිංචි දරුවෙකුට බවයි රිජ්වේ ළමාරෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී විජේසූරිය මහතා සඳහන් කළේ. ඊයේ දිනේදී කොරෝනා දරුවෙකු මෙම රෝහලෙන් වාර්තා වුණා. ඒ දරුවාගේ පදිංචිය අපි සොයාගත්ත විදිහට මිනුවන්කර ප්‍රදේශයේ. නමුත් අපේ කාර්යමණ්ඩලයේ දක්ෂතාවය මත රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදීම තියෙන රෝග ලක්ෂණ අනුව සැකහිදලා ඒ දරුවා අපි අනිකුත් දරුවන්ගේ සහ කාර්යමණ්ඩලයෙන් වෙන් කරලා ප්‍රතිකාර කිරීමට තීරණය කරා. එෙහිදී අපි රෝහල තුලදී ගන්නා ලද PCR අනුව ඒ රෝගේ වැළඳී ඇති බවට තහවුරු කර ගැනීමට හැකියාවක් ලැබුණා. ඒ අනුව ඊයේ සන්ධ්‍යා කාලයේදී එම දරුවා IDH රෝහලට මාරු කරලා යැවීමට කටයුතු කරා. මෙතර එම රෝහලේම ප්‍රතිකාර ලැබමින් සිටි මාස 5ක කුඩා දරුවෙකුගේ පියාටද COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. තවත් දීර්ඝ කාලයක් එම නැත්නම් 8වෙනි මාසයේ සිට ප්‍රතිකාර ලැබන දරුවෙක් මෙම රෝහලේ නතර වෙලා තියෙනවා. ඒ දරුවාගේ වයස මාස 5ක් පමණ විතර වෙනවා. ඒ දරුවාගේ පදිංචිය නුවර ප්‍රදේශයේ. නමුත් මාස 2 හමාරක පමණ කාලයක් තිස්සේ ඒ අය කොටිකාවත ප්‍රදේශයේ තමයි නතර වෙලා ඉන්නේ. ඒ දරුවාට වැඩිදුර ප්‍රතිකාර කටයුතු කිරීමේදී අපි කෙසේ වෙතත් මව සහ පියා සහ දරුවාගේ PCR පරීක්ෂණ ලබාගත්. ඒ ලබාගත්තම ඊයේ දිනේදී අපිට වාර්තා වුණා ඒ දරුවාගේ පියාටත් කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව. බොහෝ වෙලාවට අපි සැක හිතන්නේ මාස දෙක හමාර රජක කාලයක් තිස්සේ කොළඹ ප්‍රදේශයේ පදිංචි වෙලා සිටින නිසා ඔවුන් නොඑක් නොඑක් ඒ කටයුතු කර ගැනීම සඳහා ඔවුන් ඉන්දියාවට යාමට බලාපොරොත්තු වෙ සිටියා. ඒ කටයුතු වලට හැර මහැර යාමේදී මං හිතන්නේ සෙනඟ සමග ගැවසීමේදී වෙන්න පුළුවන් මේ ආසාදනය වෙලා තියෙන්නේ. මේ වෙනුවට දරුවාත් තත් මවටත් මේ රෝගය ඇති බවට සනාත වෙන්නේ නැහැ. පියාට පමණයි තියෙන්නේ. නමුත් පියා වරින් වර රෝහලට පැමිණලා තියෙනවා මේ දරුවා බැලීමට. ඒ අවස්ථාවේදී කාර්යමණ්ඩලය සමග දීර්ඝ ගැටීමක් සිදු වෙලා නැහැ. කෙසේ වෙතත් එම වාට්ටුවේ කාර්යමණ්ඩල සියලු දෙනා අපි PCR පරීක්ෂණයට යොමු කරනවා. ලොකු අවධානමක් තියෙන බවක් අපිට මේ වෙන විට පේන්න නැහැ. ගම්පහ මහරෝහලේ ප්‍රාථමික ප්‍රතිකාර ඒකකයේ සේවයේ නියුතු කනිෂ්ඨ කාර්යමණ්ඩලයේ සේවකයෙකුටද COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. අදාළ ආසාදිත පුද්ගලයා බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කර්මාන්ත ශාලාවේ වෛරසය ආසාදිත පුද්ගලයෙකුගේ සමීපතම ආශ්‍රිතයෙකු බවටයි තොරතුරු වාර්තා වන්නේ. මේ අතර මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ සේවකීන් පිරිසක් සමග පසුකිය දෙවනදා කතරගම ප්‍රදේශයේ සංචාරක නිරත වූ පුද්ගලයෙකුටද COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. අදාළ ආසාදිත පුද්ගලයා ගම්පහ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවටයි තොරතුරු වාර්තා වන්නේ. ඔහු අදාළ පිරිස සමග කතරගම ප්‍රදේශයේ ස්ථාන කිහිපයක සංචාරය කර ඇති අතර ඒ හේතුවෙන් පුද්ගලයන් 20 දෙනෙකු පමණ නිරෝධායන කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කර තිබෙනවා. මේ අතර කොවිඩ් වෛරසය ආසාදිත රෝගීන් 2 දෙනෙකු කොළඹ සිට හම්බන්තොට මහරෝහලේ කොරෝනා ප්‍රතිකාර ඒකකයේ වෙත ප්‍රවාහනය කරමින් සිටි ගිලන්පතයක් අද පස්වරුවේ කළුතර උතුර පොලිස් වසමේ වාඩිය මංගල ප්‍රදේශයේදී අනතුරට ලක් වුණා. ආවයි
කලාවත ආරච්චි කට්ටුව අඩිපිල ප්‍රදේශයෙන්ද කොවිඩ් වෛරසය ආසාදනය වූ සිසුවෙකු පිළිබඳව තහවුරු වී තිබෙනවා. අදාළ සිසුවා කලාවත පාසලක 12 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකු බවයි අප වාර්තාකරු සඳහන් කළේ. ඒත් සමග එම ප්‍රදේශයේ පවුල් 8කට අයත් පුද්ගලින් 33 දෙනෙකු නිරෝධායනය සඳහා යොමු කිරීමට සෞඛ්‍ය අංශය කටයුතු කර තිබෙනවා. අදාළ සිසුවා පසුගිය සති අන්තයේ ගම්පහ පැවැත්වෙන පුද්ගලික උපකාරක පන්තියටද සහභාගී වී ඇති අතර ඔහු සමග සමීප සම්බන්ධතාවක් පැවැත් වූ තවත් සිසුන් 17 දෙනෙකු පිළිබඳවද සෞඛ්‍ය අංශ මේ වන විට අවධානය යොමු කර තිබෙනවා. මේ අතර මිනුවන්ගොඩ පොලිස් ස්ථානයේ ආපන ශාලාවේ හිමිකරුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව ඊයේ දින තහවුරු වීමත් සමග එම පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරීන් 85 දෙනෙකු නිරෝධායන කටයුතු සඳහා යොමු කෙරුණා. කෙසේ වෙතත් වෙනත් පොලිස් ස්ථානවලින් නිලධාරීන් ගෙන්වා මිනුවන්ගොඩ පොලිසිය අද දින විවෘත කළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ. ඊයේ තාවකාලිකව වසා දමන ලද මිනුවන්ගොඩ පොලිස් ස්ථානයේ රාජකාරී කටයුතුට ආරම්භ කරනු ලැබුවා. ඒ අනුව සම්පූර්ණයෙන්ම විස බීජ හරණය කර ඒ සම්බන්ධයෙන් අදාළ සහතික ලබා ගැනීමෙන් පසුවයි මේ පොලිස් ස්ථානය විවෘත කරනු ලැබුවේ. මේ සඳහා නිලධාරීන් 80ක් පමණ පිට ස්ථානවලින් යොදවා තිබෙනවා. විශේෂයෙන්ම ගම්පහ කොට්ටාශි වෙනත් ස්ථානවලින් ලබාගත් පොලිස් නිලධාරීන්ට අමතරව කලුතර නිකවරටිය පහළගම බොරලන්ද කුණ්ඩසාලේ සහ ඇල්පිටිය පොලිස් පුහුණු පාසල්වලින් ලබාගත් නිලධාරීන් මේ සඳහා යොදවා තිබෙනවා. ඒ අනුව සම්පූර්ණ නිලධාරීන් 80ක් වෙනත් ස්ථානවලින් යොදවා විස බීජ හරණය කිරීමෙන් පසුව පොලිස් ස්ථානයේද විවෘත කර තිබෙනවා. මීට අමතරව මිනුවන්ගොඩ පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ නිලධාරීන් 85 දෙනා මේ වන විට නිරෝධායන කටයුතු සඳහා යොමු කර තිබෙනවා. මිනුවන්ගොඩ පොලිස් ස්ථානයේ භූමිය විස බීජ හරණය කරලා පිරිසුදු කරලා අලුතෙන් නිලධාරීන් යොදවලා මේ වන විට සාමාන්‍ය පරිදි මිනුවන්ගොඩ පොලිස් ස්ථානයේ කටයුතු පවත්වාගෙනවා. තාවකාලිකව නිලධාරීන් අපි පොලිස් ස්ථාන අධිපතිවරයා වශයෙන් පත් කරලා ඒ අවශ්‍ය සියලුම පොලිස් රාජකාරී කටයුතු මේ විදිහට නැවත ආරම්භ කරලා තියෙනවා. මිනුවන්ගොඩ ප්‍රදේශයේ මෙම වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිසියෙන් විශාල කාර්යභාරයක් ලැබුණා පසුගිය දවස්වල. දිවයිනේ විවිධ ප්‍රදේශවලින් කොවිඩ් ආසාදිතයින් හමුවීමත් සමග ඔවුන්ගේ ආශ්‍රිතයින්ගේ PCR පරීක්ෂණ සිදු කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කළා. කොවිඩ් වසංගතය දැඩි ලෙස ව්‍යාප්තව ඇති ගම්පහ දිස්ත්‍රික්කයේ තැපැල් මෙහෙයුම් කටයුතු ඔක්තෝබර් මාස 17 වන දින දක්වා අත්තිරු වීමටත් කොළඹ DR විජේවර්ධන මාවත මධ්‍යම තැපැල් හුවමාරුව පාරිභෝගික සේවා සැපයීම ඔක්තෝබර් මාස 17 වන දින දක්වාත් අත්තිරු වීමට සිදුවන බව තැපැල්පති රංජිත් ආරිරත් මහතා පවසනවා. මැදෙම තැපැල් හුවමාරුව ඔස්සේ ව්‍යාපාරික තැපැල් සේවා ලබා ගන්නා ආයතනයන්හි තැපැල් භාණ්ඩ තැපැල්ට යොමු කිරීම සඳහා සහකාර අධිකාරී අමතා සුදුසු වේලාවන් වෙන් කරවාගෙන එම කටයුතු සිදු කළ යුතු බවයි තැපැල් දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ. දේශීය වෛද්‍ය අමාත්‍යාංශය විසින් COVID-19 වෛරස් ආසාදිතයින්ට සහ එම වෛරසය ආසාදනය වීමට ඉඩකඩ තිබෙන පුද්ගලින් ඉලක්ක කරගනිමින් ඖෂධ වර්ග කිහිපයක් මේවන විට නිපදවා තිබෙන අතර එම ඖෂධ අද පාර්ලිමේන්තුවේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට පිළිගන්වා ඇති බවයි පාර්ලිමේන්තු මාධ්‍ය ඒකකයේ සඳහන් කළේ. ඒ දේශීය වෛද්‍ය ග්‍රාමීය ආයුර්වේද රෝහල් සංවර්ධන සහ ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා විසින් අපස උසස් පෙළ සහ පහසු ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පැවැත්වීමේදී විභාග මධ්‍යස්ථාන යොදා ගන්නා ආකාරය සහ ඒ සඳහා ශ්‍රී ලංකා පොලිසිය හා ප්‍රවාහන ශාස්ත්‍රයේ සහයෝගය ලබා ගන්නා ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡාවක් අද පෙරවරුවේ අධ්‍යාපන අමාත්‍යාංශයේදී පැවැත්වුණා. මේ අතර COVID-19 වසංගත තත්ත්වයේ පැතිරීම වැළැක්වීම සඳහා ආරක්ෂක වැඩපිළිවෙලක් ලෙස 2020 වර්ෂයේදී පැවැත්වීමට නියමිත අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ සහ පහසු ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ සඳහා පෙනී සිටීමට නියමිත සියලුම සිසුන්ගේ සෞඛ්‍ය තත්ත්වය ඇතුළු අනිකුත් තොරතුරු ලබා ගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් කටයුතු සැලසුම් කර තිබෙනවා. ඒ අනුව අදාළ විභාග පැවැත්වීමට පෙර සියලුම සිසුන් තම තොරතුරු අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ ඉදිරිපත් කර ඇති තොරතුරු පත්‍රිකාවට ඇතුළත් කිරීමට කටයුතු කළ යුතු බවයි අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ. ඒ අනුව info.moe.government.lk යන වෙබ් අඩවිය වෙත පිවිස එම තොරතුරු ලබා දිය හැකි.
පළමු අවස්ථාවේදී තොරතුරු ඇතුළත් කිරීමෙන් අනතුරුව තමාගේ හෝ තම පවුලේ අයෙකුගේ සෞඛ්‍ය තත්ත්වයේ යම් ගැටලුවක් මතුව හොත් ඒ ඒ අවස්ථාවලදී නැවත තොරතුරු ඉදිරිපත් කිරීම සිදු කළ යුතුය. මිනුවන්කොඩ පිහිටි බ්‍රැන්ඩික්ස් ආයතනයේ විසින් තමන්ගේ වගකීම් පැහැරහැර අවශ්‍ය ආරක්ෂිත පියවර සේවකීන් වෙනුවෙන් රැගෙන නොමැති බවට වෘත්තීය සමිති එල්ල කළ චෝදනා සම්බන්ධයෙන් කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල සිල්වා මහතා මෙලෙස අදහස් පළ කළා. කම්කරු කොමසාරිස්තුමාට නියෝග කරා එවැනි ලිඛිත පැමිණිල්ලක් ලබාගෙන ඒ ලිඛිත පැමිණිල්ලේ සඳහන් කරුණු පදනම් කරගනිමින් පරීක්ෂණයක් පවත්වලා ඒ පරීක්ෂණේ වාර්තාව අප වෙත ඉදිරිපත් කරන නිසාත් විශේෂයෙන්ම එවැනි පරීක්ෂණ වාර්තාවකින් යම් කරුණු කාරණා හෙළිදරව් වුණා නම් අපට ඒ පිළිබඳව නීත්‍යානුකූල පියවර අරගෙන ඒ කම්කරුවන්ට සහනය සලසා දීමට පුළුවන් වෙනවා. අදත් මම කොමසාරිස්තුමාගේ නිලධාරීන්ගෙන් විමසලා බැලුවා එවැනි පැමිණිල්ලක් ලැබිලා තියෙනවද කියලා. නමුත් වෘත්තීය සමිති අංශ මගින් මේ වනතෙක් එවැනි ලිඛිත පැමිණිල්ලක් කරලා නැහැ. මේ අතර COVID-19 වෛරස් ව්‍යාප්තිය වැළැක්වීමේ පියවරක් ලෙස 2020 ඔක්තෝබර් මාස 12 13 14 15 සහ 16 යන දිනවල ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය හා ප්‍රාදේශීය කාර්යාලය වෙත මහජනතාව පැමිණීම තවදුරටත් අත්හිටුවා ඇති බව එම දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. ඒ අනුව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වෙතින් ලබාගත යුතු සේවාවන් සඳහා රාජකාරී වේලාවන් වන පෙරවරු 8:30 සිට පස්වරු 4:15 දක්වා මෙම දුරකථන අංක මගින් හෝ ඊමේල් මගින් අදාළ අංශ සම්බන්ධ කොටගෙන කටයුතු සලසා දීමටයි එම දෙපාර්තමේන්තුව පියවරගෙන තිබෙන්නේ. මේ අතර COVID-19 වසංගත තත්ත්වයේ හේතුවෙන් මහජනතාව ඒකරාශී වීම වැළැක්වීම සඳහා පුද්ගලින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය හා සියලු කාර්යාල ඔක්තෝබර් 12 වනදා සිට ඔක්තෝබර් 16 වනදා දක්වා මහජනතාව සඳහා විවෘත නොකිරීමට තීරණය කර තිබෙනවා. කොවිඩ් රෝගීන් හඳුනා ගැනීමේ කඩිනම් භාවය මත මිනුවන්කොඩ කොවිඩ් පොකුර පාලනය කර ගැනීමේ හැකියාව පවතින බව වසංගත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා. එමෙන්ම ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ මෙරට කොරෝනා වෛරසය සමාජගත වී ඇති බවට මෙතෙක් පැහැදිලි සාධකයක් හමු වී නොමැති බවයි. මේ වෙනකොට ලංකාව තුළ PCR පරීක්ෂණ 320,000කට අධික ප්‍රමාණයක් කරලා තියෙනවා මේ COVID-19 වසංගතය ආරම්භයේ සිට. ඊයේ දවස තුළ 6000කට ආසන්න ප්‍රමාණයක් සාම්පල ලංකාව පුරාම ලබාගෙන තියෙනවා. මේ දක්වා අපිට හමුවෙච්ච සම්පූර්ණ රෝගී ප්‍රමාණය 4488 දෙනෙක්. 1053ක් මිනුවන්ගොඩ පොකුරට සම්බන්ධ රෝගීන්. මෙතන වැදගත් දේ තමයි මේ රෝගීන්ගේ වැඩි ප්‍රමාණයක් ඉන්නේ ගම්පහ දිස්ත්‍රික්කේ. ඊට අමතරව සමහර දිස්ත්‍රික්කවලදී අපිට රෝගීන් වාර්තා වෙනවා. ඒ වාර්තා වීමට හේතුව තමයි මේ COVID-19 රෝගී මේ බ්‍රැන්ඩික්ස් ආයතනයේ අය ඒ ප්‍රදේශවලට ගමන් කිරීම තමුන්ගේ ගෙවල් තියෙන නිසා එහෙම නැත්නම් වෙනත් හේතුවක් නිසා ඒ තැන්වලට ගිහිල්ලා ඒ තැන්වලදී ඔවුන් අනිත් අයට යම්කිසි විදියකින් ආසාදනය වීමක් සිදු වෙනවා. අපි රෝගීන් හඳුනා ගන්නා ඉක්මන අනුව තමයි තීරණය වෙන්නේ අපිට මේ පොකුර කොයිතරම් දුරට පාලනය කරගන්න පුළුවන්ද කියලා. එතනින් මේක සමාජගත නොවේ. තවමත් අපිට පැහැදිලි සාධකයක් නැහැ මේ සමාජගත වෙලා තියෙනවා කියලා COVID-19 වසංගතයේ ලංකාවේ. ඒ නිසා අපිට PCR පරීක්ෂණ කරනකොට ඉදිරි දින කිහිපය තුළදී අපිට තීරණය කරන්න නිගමනය කරන්න පුළුවන් වෙයි කොයි දිශානතියකටද ගමන් කරන්න කියලා. මේ සියලුම රෝහල් වල අපි උපදෙස් ලබා දීලා තියෙනවා බාහිර රෝගී අංශයේ දීම. එන අයගේ රෝග ලක්ෂණ අහලා රෝග ලක්ෂණ අනුව ඔවුන්ව කොටස් දෙකකට බෙදන්න සාමාන්‍ය රෝගීන් සහ COVID-19 සැකකටයුතු රෝගීන් විදියට. ඒ වගේම හැම දිස්ත්‍රික්කයකම රෝහල් වල අපි මේ වගේ රෝගීන් සඳහා වෙන් කරපු වාට්ටු අපි ඇති කරලා තියෙනවා. ඉතින් ඒක නිසා යම්කිසි විදියකින් මේ රෝගීන් වාර්තා වුණාට මේ රෝහල් වලදී කිසිම කෙනෙක් බය වෙන්න ඕනේ නැහැ මේ රෝහල් වලට එන්න ප්‍රතිකාර ගැනීම සඳහා. ඒ වගේම රෝහල් ඇඳන් වශයෙන් ගත්තහම 2000ක ප්‍රමාණයක් සූදානම් කරලා තියෙනවා රෝගීන් ප්‍රතිකාර සඳහා. අවශ්‍ය වුණොත් මේ ඇඳන් ප්‍රමාණය 3000ක් දක්වා වැඩි කිරීමේ හැකියාවත් අපි හඳුනගෙන තියෙනවා මේ අවස්ථාවන් විට. අධික නීතිය පනවල තියෙන ප්‍රදේශවල කෙනෙකුට හෘද බාධයක් තියෙනවා නම් අධික නීතිය ඉවත් කරනකල් ඉන්න බෑ රෝහලකට යන්න. එතකොට ඒක අත්‍යවශ්‍ය දෙයක් වෙනවා. අන්න ඒ වගේ අත්‍යවශ්‍ය ඒකට යම්කිසි විදියකින් යන්න පුළුවන්. නමුත් එතනදී අධික නීතිය පනවපු ප්‍රදේශවලින් පිටවීම අපි අනුමත කරන්නේ නැහැ. යම්කිසි විදියකින් එතනින් පිට යන අවශ්‍යතාවයක් තියෙනවා නම් ඒක කේස් බයි කේස් අපි කියන්නේ ඒක ඒ අවශ්‍යතාවයේ ඒ අනුව හඳුනාගෙන ඒ පිළිබඳව තීරණයක් ගන්න එක තමයි කරන්නේ. කොළඹ දිස්ත්‍රික්කයේ කියලා විශේෂයෙන්ම 아무ත අවධානමක් නැහැ. නමුත් එතන තියෙන්නේ කොළඹ නගරය ගත්තම ගම්පහ නගරය වගේම ජනගහනය අධිකයි, මිනිස් ක්‍රියාකාරකම් වැඩි. ඒක නිසා ගම්පහ සිට කොළඹට එන්න තියෙන සම්භාව්‍ය ආසාදිතයෙකුටක් එන්න තියෙන හැකියාව වෙනත් දිස්ත්‍රික්කයට යනවට වඩා වැඩි. ඉතින් ඒක නිසා සමහර විට අපිට කොළඹ දිස්ත්‍රික්කය තුළදී හමු වෙන ගණන සමහරට වෙන දිස්ත්‍රික්කයට වඩා වැඩි වෙන්න පුළුවන්. නමුත් ඒකෙන් අවදානම වැඩි කියලා කියන දෙයක් හැංගෙන්නේ නැහැ. එක
එකම දේ තියෙන්නේ කොතනට මේ ගොල්ලෝ ගියත් වහාම මේ රෝගීන් හඳුනාගෙන ආශ්‍රිතයන් හඳුනාගෙන PCR පරීක්ෂණ කරලා එතකොට ආශ්‍රිතයන්ව නිරෝධායනය කරලා සුමාන දෙකක් ඇතුළතදී ආපහු සැරයක් PCR පරීක්ෂණ කිරීමෙන් මේ රෝගීන් සියලුම දෙනා හඳුනා ගැනීමත් ඒ පිටට යෑම වළක්වීමක් තමයි කරන්න ඕනේ शिष्यत्व विभागे सह अपुस उसस्पेल विभागे संदहा पेनी सिटिन सिसुंट विशेष विभाग मध्यस्थान दोलहक स्थापित करेति बव विभाग कोमसारिस जनरल सनत पूजित महता पवसनवा गंपह डिस्ट्रिक्टे सिट कोलंबड पेवेनिन सिसुन संदहाय मेम विशेष विभाग मध्यस्थान स्थापित करेति अदि पेवति विशेष माध्य हमुवकट एक्वेमिन विभाग कोमसारिस जनरल वरया मे बव संदहन कला මේ වසරේ ඉන්නවා අපස උසස් පෙළ 362000ක අපේක්ෂකයන් ඉන්නවා ලංකා පුරා තියෙනවා 3000ක නාසන්න විභාග මධ්‍යස්ථාන. ඒ වගේම පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ 2020ට 331000ක් ඉන්නවා විභාග මධ්‍යස්ථාන. ඒ වගේම ගණනක් තියෙනවා. රටක් ඉදිරියට ගෙනියන්න නම් මේ රටේ අනාගතය බාර ගන්න ඉන්න අපේ දරුවන්ගේ එහෙම නැත්නම් දුවා දරුවන්ගේ විභාග අපි අනිවාර්යයෙන්ම තියන්න ඕනේ කියන එක. දැනට අපි ගම්පහ දිස්ත්‍රික්කයේ සිට කොළඹට පැමිණෙන සිසුන් සඳහා විශේෂිත වූ විභාග මධ්‍යස්ථාන 12 බැගින් පිටවීමට ඊයේ තීරණය කරා. ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ 18ක් හඳුනාගෙන තියෙනවා. ඇදිර නීතිය පනවන ලද පොලිස් බල ප්‍රදේශ වශයෙන් ඒ ඔස්සේ තමයි අපි මේ විභාග මධ්‍යස්ථාන තීරණය කළා තියෙන්නේ. විශේෂ විභාග මධ්‍යස්ථාන ලෙස මේ ස්ථානවලදී ළමයින්ට පස්වෙනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින්නට පුළුවන්. ඒත් එක්කම අපස උසස් පෙළ විභාගයටත් පෙනී සිටින්නට පුළුවන්. පස්වෙනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට අපි පහසුකම් සලසා ඇති. විභාග මධ්‍යස්ථාන ප්‍රකාශ කරන්නට ගණේමුල්ල පොලිස් බල ප්‍රදේශයේ සඳහා ශිෂ්‍යත්ව විභාගයට අපි විභාග මධ්‍යස්ථානය නම් කර තිබෙන්නේ ගලහිටියාව මධ්‍ය මහාවිද්‍යාලය යක්කල ගම්පහ සහ වීරකුල පොලිස් බල ප්‍රදේශ සඳහා මිරිස්වත්ත කැපිටුකල මහාවිද්‍යාලය කිරිඳුවැල පොලිස් බල ප්‍රදේශයේ සඳහා කිරිඳුවැල මධ්‍ය මහාවිද්‍යාලය වැලිවේරිය මල්වතු හිරිපිටිය පොලිස් බල ප්‍රදේශ සඳහා වැලිවේරිය මදුඹණ්ඩාර මහාවිද්‍යාලය දොම්පේ සහ පූගොඩ පොලිස් බල ප්‍රදේශ සඳහා දෙකටන පත්මාවතී මහාවිද්‍යාලය විද්‍යාලය නිට්ටඹු සහ වේයන්ගොඩ පොලිස් බල ප්‍රදේශ සඳහා වේයන්ගොඩ ජනාධිපති විද්‍යාලය මීරිගම සහ පල්ලෙවෙල පොලිස් ප්‍රදේශ සඳහා DSN නායක ජාතික පාසල මීරිගම මිනුවන්ගොඩ පොලිස් බල ප්‍රදේශයේ සඳහා ජනාධිපති විද්‍යාලයේ මිනුවන්ගොඩ දිවුලපිටිය පොලිස් බල ප්‍රදේශයේ සඳහා ඥානෝදය මධ්‍ය මහාවිද්‍යාලයේ දිවුලපිටිය සීතුව බල ප්‍රදේශයේ සඳහා දවිසමර මහාවිද්‍යාලයේ සීතුව ජායල සහ කඳාන සඳහා ජායල සාන්තමරියා විද්‍යාලයේ සහ කැලණිය ප්‍රදේශයේ සඳහා කිරිල්ලවල මධ්‍ය මහාවිද්‍යාලයේ මේ ආකාරයටම අපොස උසස් පෙළ සඳහා පාසල් 12ක් නම් කර තිබෙනවා. ගණේමුල්ල සඳහා බුලගහකොඩ ශ්‍රී විජය මහාවිද්‍යාලය, යක්කල ගම්පහ වීරගුල පොලිස් බල ප්‍රදේශ සඳහා මිරිස්වත්ත කැපිටුකල මහාවිද්‍යාලය, කිරිදුවැල ප්‍රදේශය සඳහා කිරිදුවැල මහාවිද්‍යාලය, වැලිවේරිය මල්වතු හිරිපිටිය පොලිස් බල ප්‍රදේශ සඳහා වැලිවේරිය මදුම්බණ්ඩාර මහාවිද්‍යාලය, දොම්පේ සහ පූගොඩ සඳහා සියනෑ ජාතික පාසල දොම්පේ, නිට්ටඹු සහ වේයන්ගොඩ බල ප්‍රදේශ සඳහා නිට්ටඹු බෞද්ධ විද්‍යාලය, මීරිගම සහ පල්ලෙවෙල පොලිස් බල ප්‍රදේශ සඳහා කල්ලෙලිය සිරි විද්‍යාපීති කනිෂ්ඨ විද්‍යාලය, මිනුවන්ගොඩ බල ප්‍රදේශයේ කොටුකොඩ රාහුල විද්‍යාලය, දිවුලපිටිය සඳහා දූනගහ රණසිංහ මහාවිද්‍යාලය, සීතුව සඳහා මූකලංගම බණ්ඩාරනායක මහාවිද්‍යාලය, ජායල සහ කඳාන පොලිස් බල ප්‍රදේශ සඳහා දෙහියාගත පොලි රොසරි විද්‍යාලය, කැලණිය බල ප්‍රදේශය සඳහා කිරිල්ලවල මධ්‍ය මහාවිද්‍යාලය. එතකොට මේ දරුවන්ට තමන්ගේ ප්‍රවේශ පත්‍රය කියන්නේ ඇඩ්මිෂන් කාඩ් එක පාවිච්චි කරලා තමන්ගේ පොලිස් බල ප්‍රදේශයට අදාළ විභාග මධ්‍යස්ථානයට යාමට පහසුකම් සලසා තිබෙනවා. අපොස උසස් පෙළ විභාගයේ සම්බන්ධයෙන් වෙද්දී විභාග මධ්‍යස්ථාන, ඒ වගේම විභාග සම්බන්ධීකරණ මධ්‍යස්ථාන, ඒ වගේම ප්‍රාදේශීය එක්රැස් කිරීමේ මධ්‍යස්ථාන වගේම උත්තරපත්‍ර ඇගෙයීම් මධ්‍යස්ථාන මේ සියලු මධ්‍යස්ථානවලට අපොස උසස් පෙළ විභාගයේ මේ සියලු මධ්‍යස්ථාන සඳහා අපි දැනටමත් පොලිස් නිලධරයන් 7000ක පමණ ප්‍රමාණයක් ආරක්ෂාව සඳහා සහ ඒ අවශ්‍ය කටයුතු සඳහා දැනටමත් අපි යෙදවීමට තීරණය කරලා තිබෙන්නේ. එම නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන පොලිස් බල ප්‍රදේශයේ පදිංචි විභාග දෙක සඳහා මුහුණ දෙන දුවා දරුවන් යා යුතු වන්නේ එලෙස විශේෂයෙන් ස්ථාපිත කර තිබෙන ඒ විශේෂ විභාග මධ්‍යස්ථානයේ වෙතට එවැනි විශේෂ විභාග මධ්‍යස්ථාන 11ක් මේ විභාග දෙක සඳහා දැනටමත් සූදානම් කර තිබෙනවා. රටේ පවතින කොරෝනා වෛරස තත්ත්වය පිළිබඳව අදත් පාර්ලිමේන්තුවේදී අදහස් පළවුණා. එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරියල්ල මහතා යොමු කළ ප්‍රශ්නයකට සෞඛ්‍ය මාධ්‍ය පවිත්‍රා වන්නියරච්චි මහත්මිය විසින් පිළිතුරු ලබා දීම සිදු කළා. එම ප්‍රශ්න හමුවේ පාර්ලිමේන්තුව අදත් උණුසුම් මුහුණුවරක් ගත්තා.
වෛද්‍යවරු හැමදාම කිව්වා මේ කොවිඩ් ප්‍රශ්නේ අවසන් නැහැ කියලා. GMO එකක් කිව්වා MRI එකක් කිව්වා. නමුත් අවාසනාවකට රජය දේශපාලන ලකුණු ලබා ගන්නවා. මේක ඉවරයි මේක අවසානයි කියලා ඒ කොවිඩ් වසංගතය ආරම්භ කරපු දා ඉඳලා මැතිවරණේ අවසන් වෙනකම් මේක සම්පූර්ණයෙන්ම අවසන් කියන සිල්ලර කතාව කියපු නිසා තමයි ජනතාව මේක සෑල්ඩුවට බෙදියා බැලුවේ. මොකද රජය කියනවා ඉවරයි කියලා. දැන් ඊයේ පෙරේදා අර කම්මලක ඇති වෙච්ච සිද්ධිය මම අභියෝග කරනවායි කම්මලට. අර ඉන්දියාවෙන් ආපු අයගේ ලයිස්තුවයි ඒ අය නිරෝධායන කරපු ස්ථානවල විස්තර අපිට දෙන්න කියලා. සෞඛ්‍ය මාත්‍යමේ උත්තර දෙන්න හදන්නේ. කරුණාකරලා කතා කරන්න දෙන්න. වැඩි ළමයි වගේ. ඉතින් ගරු කතානායකතුමනි මට හොඳට මතකයි මං ඒ කරපු ප්‍රකාශය. ඒ ප්‍රකාශයේදී මම කිව්වා කොවිඩ් වසංගතය ලංකාවේ සමාජය තුලින් තුරන් කරපු රටක් විදිහට අපේ රට අපට මේ වෙලාවේ සලකන්න පුළුවන් කියලා. මට කතා කරන්න දෙන්නකෝ. ඔබතුමා ජේෂ්ඨ මන්ත්‍රීවරයෙක්නේ. මම මේ ප්‍රකාශය කරන දවස වෙන විට සමාජයෙන් පරීක්ෂා කරලා තිබුණා 25000කට අධික පිරිසක්. ඒ පරීක්ෂා කරපු කිසිම පරීක්ෂණ නියදියකදී රෝගියෙක් හමුුනේ නැහැ. පොකුරු හමු වෙමින් හිටපු රටක ඒ පොකුරු හම්බ වෙන්නේ නැතුව සමාජය තුල කේසස් නැති රටක් බවට පත් වුණා මාස කිහිපයක්. හැබැයි ඉතුරු ටිකක් තහන්න ඒකේ මං කියනවා පිට රටක ඉන්න දහස් ගණන් සෙනගාපි සීමාවක් ඇතුළතයි ගේන්නේ යම් කිසි කාන්දුවක් ඇති වුණොත් මේ රෝගය ලංකාවේ ආයෙ පැතිරෙන්න පුළුවන් කියන එක ඒ කතාවෙම ඒ මිනිත්තු තුනේම අග කොටසේ මම කියනවා. ඔබතුමාගෙන් මං ඉල්ලා හිටිනවා හරියට අහන්නේ නැතුව මුල කොටස විතරක් ඉදිරිපත් කරලා පාර්ලිමේන්තුවේ කාලය නාස්ති කරන්න නැතුව කටයුතු කරන්න කියලා ගෞරවයෙන් ඉල්ලා හිටිනවා. ඔක්කිරියල්වන්තෝ මම කලින් ඉදිරිපත් කරුවේ සෙප්තැම්බර් මාසයේ කලබු ප්‍රකාශයක්. ഇതുමේ ගුව පරීක්ෂණ කළා මාස ගානක් තිස්සේ මේක තිබෙන්න ඇති නිසා ഇതുමේ ප්‍රකාශ කරනවා කියලා. මං ඉදිරිපත් කරනවා අප්‍රේල් මාසයේ කරපු ප්‍රකාශයක්. පොඩ්ඩකින් අප්‍රේල් මාසේ නෑ අප්‍රේල් මාසේ අහගෙන ඉන්න මේ අප්‍රේල් මාසේ කරපු කොරෝනා වෛරසය මෙරට ජනතාව අතර ව්‍යාප්ත වෙන තත්ත්වයක් නැති බවත් මා ජනතාව අතර බෝවීමක් සිදුවන්නේ නැති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය පවිත්‍රා වන්නිරාජ් මහත්මිය ප්‍රකාශ කළා. අප්‍රේල් මාසේ කොහොමද කියන්නේ? අප්‍රේල් මාසේ කොහොමද කියන්නේ? වීරවන්තත් කිව්වා වීරවන්ත. අනිත් එක මේ දොස්තර මහත්තයා ඔව් පවිත්‍රා මහත්මිය දැන් මේ දැන් හරි දැන් she wants to reply that නායකතුමනි she wants to reply that දැන් ඒකට අපි උත්තරේ දුන්නා ගරු කතානායකතුමනි අප්‍රේල් මාසේ කිව්වේ මොන දත්ත පදනම් කරගෙනද right now you have asked that question you need not repeat she will answer about අනිත් එක GMO එක හැමදාම කිව්වා MRI එක හැමදාම කිව්වා මේක අලුයට ගිනිපු වගේ තියෙනවා මේක ඉස්පතු වෙනවා කියලා හැමදාම කිව්වා ඒව පිළිගත්තේ නැහැ ඡන්දෙට කීඩාණ්ඩුව ගැන සමීක්ෂණ බොරු සමීක්ෂණ right thank you go ahead කතානායකතුමනි මම හිතනවා මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ තවදුරටත් කාලය නාස්ති කළ යුතු නැහැ අප්‍රේල් මාසේ නෑ කියන්න දෙන්න පොඩ්ඩක් මේ කතා කරන්න අප්‍රේල් මාසේ කවදා හරි මම දන්නේ නැහැ ඔබතුමා දැන් ඔය කියන්නේ මේ හැම අවස්ථාවකම මං ඊටාම වගකීමකින් ප්‍රකාශ කළේ රට තුල සමාජය තුල හැමතැනකම කිසිම ආතප්පාතක් නැතුව රෝගීන් මතුවෙච්ච තත්ත්වයක් තිබුණේ නැහැ ඔබතුමාගේ විපක්ෂ නායකතුමත් ඒ කාලේ මාස්ක් නැතුව රට පුරා ගියේ රටේ මේ කොරෝනා රෝගය තිබුණේ නැහැ කියලා ඔබතුමාලට විශ්වාසයක් තිබුණා ඒ හින්දා තමයි ඔබතුමාලා ඡන්ද කළේ ඒ හින්දා තමයි ඔබතුමාලා මාස්ක් නැතුව ගියේ අපි ඒ වෙලාවේ රටේ තිබිච්ච තත්ත්වය අපි කිව්වේ මුළු සමාජය තුල හැමතැනම රෝගීන් මතුනේ නැහැ ඒක අපි කියන්නට ඕනි වෙච්ච ඇත්ත තත්ත්වයයි අපි කිව්වේ මට ඊට වැඩිය දෙන්න උත්තරයක් නැහැ කතානායකතුමා සභානායකතුමා ගරු කතානායකතුමනි පාර්ලිමේන්තු ඔක්තෝබර් මාසේ 20 දින පෙරවරු 10 දක්වා කල්තබේතුය යෝජනා කරමි. ශ්‍රී ලංකාවේ සංවර්ධන ප්‍රයත්නය සාර්ථක කර ගැනීමට අඛණ්ඩව සහාය ලබා දීමට තම රජය කටයුතු කරන බව දිවයිනට පැමිණ සිටින චීන මහජන සමූහාණ්ඩුවේ ඉහළ පෙළේ දූත පිරිසේ ප්‍රධානී යන් ජේෂී මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ප්‍රකාශ කර තිබෙනවා. ඒම දූත පිරිස අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වූ අවස්ථාවේදී चीन कम्युनिस्ट पक्षे मध्यम कारक सभावे देशपालन मंडल सामाजिक सह चीन कम्युनिस्ट पक्षे मध्यम कारक सभावे विदेश कड़ेतु कोमसमे कार्यालयाध्यक्ष यान जेशी महता प्रमुख सत्पोत्गल दूत पिरिस अद पेरुवे जनाधिपति कार्यालयदी जनाधिपति गोटाबे राजपक्ष महता हमुवना
ශ්‍රී ලංකාවේ සංවර්ධන ප්‍රයත්න සාර්ථක කර ගැනීමට අකණ්ඩව සහය වන බව දිවයිනට පැමිණ සිටින චීන මහජන සමූහාණ්ඩුවේ ඉහළ පෙළේ දූත පිරිසේ ප්‍රධානියා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට මෙහිදී සහතික වුණා. චීන ශ්‍රී ලංකා ද්වීපාක්ෂික සබඳතා දැනටමත් බෙහෙවින් සතුටුදායක මට්ටමක පවතින බවත් මෙම මිත්‍රත්වය පවත්වා ගැනීමටත් වර්ධනය කර ගැනීමටත් චීන ජනාධිපති ෂී ජින්පින් මහතාගේ ප්‍රමුඛතාවක් බව මෙහිදී අවධාරණය කෙරුණා. චීන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ඇතුළු අන්තර්ජාතික වේදිකාවලදී ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වය ස්වයිරීභාවය සහ භෞමික අඛණ්ඩතාවය වෙනුවෙන් නොසලී පෙනී සිටින බවද චීන දූත පිරිසේ ප්‍රධානියා මෙහිදී කියා සිටියා. ජනාධිපති දුරේට පැමිණීමට පෙර 13 වරක් චීනීය චාරිකා කළ තමාට චීනීය අත්කරගෙන ඇති සංවර්ධනයේ ප්‍රගතිය සියසින් දැක ගැනීමට හැකි වූ බව ප්‍රකාශ කළ ජනාධිපතිවරයා විශේෂයෙන් ග්‍රාමීය ප්‍රදේශවල විශාල සංවර්ධනයක් තමා අද්දුටු බවත් ප්‍රකාශ කළා. මෙරට ජනාධිපතිවරයා ලෙස තමාගේද ඉලක්කය ඊට සමාන සංවර්ධනයක් අප රටේ විශේෂයෙන් ග්‍රාමීය ප්‍රදේශවල ඇති කිරීම බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී අවධාරණය කළේ. සෞභාග්‍ය දැක්ම යටතේ සාකර විශ්වවිද්‍යාලයේ දීවර සමුද්‍රීය සහ නාවික ඉංජිනේරු ශාස්ත්‍රවල වෘත්තීය සහ අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද දින උපදෙස් ලබා දී තිබෙනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ සාකර විශ්වවිද්‍යාලයේ භෞතික සහ මානව සම්පත් සංවර්ධනයට අදාළව පැවති හමුවකදී. සාගර විශ්වවිද්‍යාලයේ භෞතික හා මානව සම්පත් සංවර්ධනයට අදාළව අරලියකහ මන්දිරයේදී සාකච්ඡාවක් පැවැත්වුණා. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලය හම්බන්තොට දිස්ත්‍රික්කයේ කලමෙටියාන ප්‍රදේශයේ ස්ථාපිත කොට සංවර්ධනය කිරීමට උපදෙස් ලබා දුන් අග්‍රාමාත්‍යවරයා එහි තාක්ෂණික පීඨය දැනට පවත්වාගෙන යන මට්ටක්කුලිය ප්‍රදේශයේ එම භූමිය කේන්ද්‍ර කරගනිමින් සංවර්ධනය කිරීමට පියවර ගන්න යයි අවධාරණය කර සිටියා. ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලය ස්ථාපිත වූයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සංකල්පයක් මතයි. අග්‍රාමාත්‍යවරයා ආරම්භ කරන ලද ජාතික දීවර හා නාවික ඉංජිනේරු ආයතනය 2014 අංක 31 දරන පනත මගින් නිල වශයෙන් විශ්වවිද්‍යාලයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඊට සමකාමීව කලමැටියාට ප්‍රදේශයේ භූමියක් ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලයේ ඉදිකිරීම වෙනුවෙන් තමන් දීවර අමාත්‍යවරයාව සිටි සමයේ ලබා දුන්නද පසුගිය ආණ්ඩුවල දීවර අමාත්‍යවරුන් විසින් සාගර විශ්වවිද්‍යාලය ඔවුන්ගේ බල ප්‍රදේශවලට ගෙන යාමට උත්සාහ කිරීමෙන් එහි සංවර්ධනය මුළුමනින්ම ඇනහිටි බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී පෙන්වා දුන්නා. උපාධි පාඨමාලා සහ වෘත්තීය පුහුණු පාඨමාලා පවත්වාගෙන යාමට විද්‍යාගාර, දේශන ශාලා, වැඩහල් ක්‍රීඩාගාර මෙන්ම මානව සම්පත්වල අවශ්‍යතාව ඇති බව සාගර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය නලින් රත්නායක මහතා මෙහිදී අග්‍රාමාත්‍යවරයාට පෙන්වා දුන්නා. සීමිත ඉඩ පහසුකම් යටතේ පවත්වාගෙන යන වෘත්තීය සහ උපාධි පාඨමාලා පිළිබඳ අවධානය යොමු කළ අග්‍රාමාත්‍යවරයා එම දුෂ්කරතා අවම කිරීම සඳහා වහම පියවර ගන්න යයි අදාළ අමාත්‍යවරුන් ඇතුළු බලධාරීන්ට මෙහිදී උපදෙස් ලබා දුන්නා. රජයේ නව දැක්ම යටතේ දීවර සමුද්‍රීය කටයුතු නාවික ඉංජිනේරු සහ නාවික විද්‍යා ශාස්ත්‍රයේ නිපුණ ශ්‍රමිකයන් සහ වෘත්තිකයන් දේශීය සහ විදේශීය වෙළඳපොළට සැපීම ඉලක්ක කරගත යුතු බවයි අග්‍රාමාත්‍යවරයා මෙම හමුවේදී අවධාරණය කර සිටියේ. වතුකරේ ජනතාවට කිසිදු පහසුකමක් නොමැති බවත් කොරෝනා වෛරසය ව්‍යාප්ත වුවහොත් එම ජනතාව දැඩි අපහසුතාවයකට පත්වන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. වතුකර කන්ද උරටේම කොරෝනා ආව නම් දෙයියටවත් බැරඳම් වෙන්න. ඒ වතුකර ජනතාව ජීවත් වෙන ක්‍රමය, යාලා ගෙවල් තියෙන ක්‍රමය කණ්ඩායම එකතු වෙලා තමයි ඉන්නේ. වතුකරේ සාමාන්‍ය වතු හොස්පිටල් ડોක්ටර් කෙනෙක්වත් නැහැ. වතුකරේ සෞඛ්‍ය සම්බන්ධව මේ රජයේ සහ සෞඛ්‍ය අංශ අරන් තියෙන වැඩපිළිවෙල මොකද? මේ කොරෝනා සම්බන්ධව මම සෞඛ්‍ය නියෝජ්‍ය අධිකාරිය කාලේ පත් කරපු MBS ડોක්ටර්ස්ලා පමණයි. ඊට පස්සේ පත් කරන විශ්වංගණ්ඩ මේක ගෙනවද? නැත්නම් වෙන මොනවාරි ප්‍රශ්නයක් අංගණ්ඩ මේ කොරෝනා ගෙනවද? නැත්නම් රටේ ජනතාව දැනගන්න කැමති. දැන් අනිත් පැත්තේ කියනවා කොලෂිප් එකක් තියනවලු, GC උසස් බලක් තියනවලු. අනිත් පැත්තේ කියනවා ලොක්ඩවුන් කරනවා. विश्वास කොරෝනා කියන කාරණේ එක්ක ජයග්‍රහණය කරගන්න අසමත් වෙනා වගේ එමෙ නැත්තම් ආණ්ඩුව අපිට සැකයක් තියෙනවත් මෙරට එතුමලගේ අසමත්භාවයන් වසා ගන්න කොරෝනා පාවිච්චි කිරීම වෙනුවෙන් යොදා ගන්නද කියන ගැටලුව අපිට තියෙනවා ජනතා ජීවිතත් එක්ක සෙල්ලම් කර
නවීන තාක්ෂණය භාවිත කරමින් ලංකාවේ සියලුම ප්‍රදේශවලට පානීය ජලය සැපීම පිළිබඳ සාකච්ඡාවක් අමාත්‍ය වාසුදේව ඩානකර මහතාගේ ප්‍රධානත්වයෙන් අද ජල සම්පාදන අමාත්‍යංශයේදී පැවැත්වුණා. නවීන තාක්ෂණය භාවිත කරමින් ශ්‍රී ලංකාවේ සියලුම ප්‍රදේශවලට පිරිසිදු පානීය ජලය සැපීමේ අරමුණින් වාසුදේව නානායක්කාර අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පැවැත්වුණා. ඒ සඳහා CMEC ලංකා පුද්ගලික ආයතනයේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී TN යාවෝ එම ආයතනයේ ලේකම් කොගිලා රිචඩ් සම්බන්ධීකාරක අශෝක් එල්ලිගොඩ ඌව පළාත් සභාවේ හිටපු සභාපති නිහාල් සෙනවිරත්න ඉංජිනේරු යසිත් වික්‍රමසිංහ යන මහත්ම මහත්මීන් සහභාගී වුණා. මේ සඳහා මූල්‍ය ප්‍රතිපාදන ලබා දීමට චීන සමාගම එකඟතාවය පළ කර තිබෙනවා. මෙන්න අප වෙත දැන් ලැබුණු තවත් පුවතක්. බිනුවන්ගොඩ කොරෝනා පුකුරෙන් තවත් ආසාදිතින් 16 දෙනෙක් වාර්තා වී තිබෙනවා. වසර කිහිපයකට පෙර විදෙස් රටකදී අමානුෂික වද හිංසාවට ලක්ව අදටත් කිසිවෙකුගේ පිළිසරණක් නොමැතිව ජීවත් වන රටවිරුවෙකුගේ අනුවේදනීය පුවතක් ත්‍රිකුණාමලයේ ගෝමරන්කඩවල ප්‍රදේශයෙන් අපට වාර්තා වුණා. අපි රටේ ආර්ථිකය නංවන්න රට විරුවන්ගෙන් සිදුවන මෙහෙවර අතිමහත්. තම ආදරණීය දරු පවුල අතහැර සයුරින් එතෙර දුර රටක තනිවන අපේ රටේ මව්පියවරුන්ගේ ලේ දහදිය මතින් ඉදිවන්නේ ඔවුන්ගේ දරු පවුල්වල අනාගතය පමණක්ම නොවේ මේ රටේම ඉදිරි අනාගතයයි. මීට සිව් වසරකට පමණ පෙර ත්‍රිකුණාමලයේ ගෝමරන් කඩවල පදිංචි මල්ලිකා ප්‍රනාන්දු මහත්මිය සෞදි අරාබිය බලා පිටව යන්නේ දරුවන් 3 දෙනෙකුගෙන් යුත් තම පවුලේ ඉදිරි අනාගතය පිළිබඳ සුබ සිහිනයක් දල්වා ගනිමින්. එහෙත් අනපේක්ෂිත ලෙස මල්ලිකා මහත්මියට නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන්නට සිදු වූයේ ඇය කිසිසේත්ම අපේක්ෂා නොකළ ආකාරයකටයි. සෞදි අරාබියේදී ඇය රැඳී සිටි ගෙහිමි කාන්තාව යකඩ ඇන 11ක් ගිල්වා ඇයට අමානුෂික වද හිංසා එල්ල කර තිබෙනවා. එහිදී ඇය ඔවුන්ට එරෙහිව පැවරු නඩුවකින්ද ජය ලබා ලංකාවට පැමිණියත් ඇයට කිසිදු වන්දි මුදලක් හෝ රක්ෂණ ආවරණයක් මෙතෙක් ලබා දී නැහැ. මගේ කාමරයට ඇවිල්ලා මේක ගිලපන් නැත්නම් මම ඔබව මරනවා ඔබ එළිලා මරනවා කියලා ලංකාවට ප්‍රචාරය කරනවා කියලා මට බෙල්ලට තොණ්ඩුවක් දාලා මට සෙරප්පු වලින් හොදටම ගහලා බෙල්ල මෙරිකලා අමානුෂික විදියට මට වද දුන්නා. මම හිතරේ යන්නේ මන්ට දීපු වද හිංසා මන්ට මතක් වෙනවා තාම. ඒත් මගේ පෙර පිනකට මවුණු මැරි බේරුණා. එක මොහොතක් හරි මගේ දරුවෝ දෙමව්පියෙක් කතා කරන්න ඕන නිසා මම ඒ ටික ගිල්ලා සිමට සිහියෙද්දි මම ඉඳක් උඩ හිටියේ. එතනින් ඩොක්ටර් කිව්වා බය වෙන්න එපා ඔයාව වාටුට දානවා ඔයාව ආයෙ ගෙදරට දෙන්නේ කියලා. පස්සේ තමයි දැනගත්තේ අනේ 11ක්ම තිබුණා කියලා. මම ඒ වෙනකන් දන්නේ නැහැ 11ක් තිබ්බ කියලා. හේන් ගොවිතැන් කරන මල්ලිකා මහත්මියගේ සැමියා මෙම තත්ත්වයේ හමුවේ තව තවත් අසරණ වී තිබෙනවා. රජී සියලු නීති රීති හා උපදෙස් පිලිපදිමින් රක්ෂණ ආවරණය ලබාගෙන ඇය විදෙස්ගත වුවත් ඇය නැවත ලංකාවට පැමිණ තිබෙන්නේද ඇයගේම වැටුප් මුදලින්. මගේ බිරිඳ ලංකාවට ආපු දවස් ඉඳලා රටේ නීතිට අනුව හුවමාරු වෙච්ච ලියුම් තමයි මේ තියෙන්නේ. ටිකර ජනාධිපතිවරු 3 දෙනෙකුට මේ ගැටළු යොමු කරලා තියෙනවා. මට තාම සාධාරණයක් ඉෂ්ට වෙලා නැහැ. අද දරුපටව 3 දෙනෙකුත් එක්ක මං අනන්ත දුක් විඳිනවා. මං ඉල්ලන්නේ මට ඉගෙන ගන්නකම් විතරක්වත් මට 2500 ලබා දෙන්න කියලා. මොකද මගේ අප්පච්චිට ආදායම් මාර්ගයක් නැහැද ලබා දෙන්න. තව නංගි කෙනෙකුයි මාලි කෙනෙකුයි මට ඉන්නවා. ඉතින් ඒ දෙන්නවත් ඉගන්නන මම ඉගෙන ගනින්න ඕනේ. ඉගෙන ගන්නවත් මට 2500 ලබා දෙන්න කියලා මං ඉල්ලනවා. මවගේ අසනීප තත්වය හමුවේ 15 හැවිරිදි ඇගේ දියණිය මේ පවුලටම මවක් වෙමින් නිවසේ සියලු කටයුතු සිදු කරන ආකාරය අපේ net සංවේදී කරවන දසුණක් වුණා. මල්ලිකා මහත්මියගේ දිවි අරගලයට සවියක් වන්නට නිසි බලධාරීන්ගේ මැදිහත් වීමෙන් ස්ථිරසාර විසඳුමක් ලබා දෙන්නේ නම් එය ඔවුන්ට මහත් අස්වැසිල්ලක් වනු ඇතැයි අපි විශ්වාස කරමු. ගව ඝාතනයට රිහිව සියත ගෙනෙන ප්‍රවෘත්ති විශේෂාංගය දැන්.
प्रश्न नम गवमस निष्पादने अपरट तुल एकदास नवसी हैटेक वसरट सापेक्षव दिदास दहाट वसरे देसियाट दहातुनकीन पहलगोस्ति बुनद एक पुद्गल गवमस परिबोजने असल वैसी इंदियावट वड़ा अपरट तुल वैडिबव उबदन वाद इंदियावे एक पुद्गले कु वसरकट गवमस किलो पहकट वड़ा अडु प्रमाण्यक आहारेट गान्ना अतर श्रीलंकावे पमनक एक पुद्गले कु गवमस किलो नवयकट वैडि प्रमाण्यक वसरकट आहारेट गान्न बाव ओबदेनु अद्द इंदियावट सापेक्षव इताम अडु जनगहनयक सिटिन श्रीलंकावे मेलेस एक पुद्गल गवमस परिभोजनय इहल यन्ने मंद ए पिलिबंदव ओब सिता बैलिय युतु काले दैन एलंब अत මේ ගව ඝාතනයේ තෙරෙහිව අප ගෙන යන වැඩසටහනට අදහස් දක්වූ පූජ්‍ය ඕමල්පේ සෝබිත හිමියන් මෙරටේ ගව ඝාතනයේ නතර කළ යුතුය කියන පොදු ජන මතය අතවසියම දිගින් දිගටම තිබුණා ඒ මතය ක්‍රියාත්මක වීම පිළිබඳ ඉතාමත් හොඳ සුබ පෙරණිමිත්තක් තමයි අග්‍රාමාත්‍යතුමාගෙන් ඉදිරිපත් වුනේ ගව ඝාතනයේ නතර කළ යුතුය එසේ කළ යුත්තේ හුදු ආගමික බලපෑමක් නිසා නෙවෙයි ඒක ආගමික අදහසක් නෙවෙයි ගව ඝාතනය කියන්නේ මෙරටේ ආර්ථිකයට බලපාන සෞඛ්‍යයට බලපාන ඒ වගේම රටේ මිනිසියන්ගේ සදාචාරයට බලපාන බරපතල ප්‍රශ්නයක් ගව ඝාතනයේ නතර කළ යුත්තේ මෙරටේ ජනතාවගේ සෞඛ්‍ය සම්පන්න භාවයේ උදෙසා ඒ වගේම ආර්ථික දියුණුවේ උදෙසා සදාචාර දියුණුව උදෙසා ඒ නිසා අපි වත්මන් රජයට බල කර කියා සිටිනවා ඒ ඉදිරියට තැබූ පියවර ආපසු ගන්න එපා ඒකමතිකව පාර්ලිමේන්තුවේ මේ අනපන සම්මත කළ ගව ඝාතනයේ තහනම් කිරීම සඳහා ඌ වැඩපිළිවෙල වහාම ක්‍රියාත්මක කරන්න එය තමයි මේ රටේ ජනතාවගේ බලාපොරොත්තුව ජනතා හිතවාදී මාධ්‍යයක් ඇටියට සියලුම මාධ්‍ය මේ වෙනුවෙන් ඉදිරිපත් වෙන්න ගව ඝාතනය නතර කරලීම සඳහා ඌ මේ ක්‍රියාවලිය සාර්ථක කර ගැනීමට ජනමාධ්‍යේ පූර්ණ සහයෝගය කාරුණික අනුග්‍රහය ලබා දෙන්න කියලා අපි ඉතාමත් ඕනෑකමින් ඉල්ලා සිටිනවා මේ ජනතා හිතවාදී පියවරක් වන නිසා ලබුනාරුව ප්‍රදේශයේදී ගුරුවරයෙකුගේ පහර දීමට ලක් වූ දහසිය හැවිරිදී පාසල් ශිෂ්‍යාව දැවත රෝහල්ගත කර තිබෙනවා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදාළ සැකකරු සොයා මේ වන විට විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි මොරකඩ පොලිසිය සඳහන් කළේ. එම පුවත ඇතුළු තවත් පුවත් කිහිපයක් දැන් ලබුනූර්ව කඳුපාගම ප්‍රදේශයේ 16 හැවිරිදි පාසල් ශිෂ්‍යාවකට ගුරුවරයෙක්යයි පවසන පුද්ගලයෙකු විසින් අමානුෂික ලෙස පහර දීමේ සිදුවීමක් අප ඊයේ වාර්තා කළා. මෙහිදී අමානුෂික ලෙස පහර කෑමට ලක් වූ පාසල් ශිෂ්‍යාව අනුරාධපුර මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඉන්සුව වීමට ප්‍රථම නිවස වෙත පිටත් කර හැර තිබුණා. කෙසේ වෙතත් මෙම ශිෂ්‍යාවගේ අසනීප තත්ත්වය යහපත් අතට පැමිණ නොතිබුණු හේයින් ඇය නැවත මරදන් කඩවල රෝහල වෙත යොමු කර තිබෙනවා. මේ අතර පහර දීමට සම්බන්ධ පුද්ගලයා තවමත් අතරංගුවට ගෙන නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් පාසල් ගුරුවරයා සොයා මෙවන විට විමර්ශන කටයුතු ආරම්භ කර තිබෙනවා. වවුනියාව සිට යාපනයේ බලා ධාවනය වූ කැබ් රථයක් වවුනියාව නොචිමුටි ප්‍රදේශයේදී ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි මෝටර රථයක ගැටි එම දිශාවෙන්ම පැමිණි තවත් ලොරි රථයක ගැටීමෙන් අනතුරක් සිදු වී තිබෙනවා. අනතුරෙන් එක් පුද්ගලයෙකු තුවාල ලබා වවුනියාව රෝහලට ඇතුළත් කර ඇති අතර කැබ් රථයේ රියදුරු ඕමන්ත පොලිසිය විසින් අතරංගුවට ගනු ලැබුවා. ගලීවිල වාසලකෝට්ටේ මෙදබෙද්ද ප්‍රදේශයේ තරුණයන් 5 දෙනෙකු ඊයේ පස්වරුවේ වැමෙඩිල්ල ජලාශය දිය නෑමට ගොස් එක් පුද්ගලයෙකු දියගිලි ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස මිය ගොස් ඇත්තේ 23 හැවිරිදි ගලීවිල මෙදබෙද්ද ප්‍රදේශයේ පදිංචි අවිවාහක තරුණෙක් බවයි දඹුල්ල පොලිසිය සඳහන් කළේ. වවුනියාව මඩුකන්ද ප්‍රදේශයේදී වේගය පාලනය කරගත නොහැකිව පැමිණි යතුරුපැදියක් මාර්ගයේ අසල තිබූ ගසක ගැටි අනතුරක් සිදුව තිබෙනවා. අනතුරින් යතුරුපැදියේ ගමන්ගත් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු වවුනියාව පොලිසිය සිදු කරනවා. ගල්කිරි ආගම දානිගම ප්‍රදේශයේ වාරියලක සංගවා තිබී බොර 12 වර්ගයේ හිස් පතරම් තොගයක් සහ නැවත පිරවීමේදී ඒ වටයේදී හැකි ජීව කැප් තොගයක් ගල්කිරි ආගම පොලිසිය සොයාගෙන තිබෙනවා. මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. ප්‍රධාන පුවත් විකාශය අවසන් යලි තමයම රාත්‍රී 9:35ට ඔබට සුබ සන්ධ්‍යාවක්.
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.